මේ පරමත්ත ජාතික කියන නම අපි හොයා අපි දන්නේ පරමත්ත දීපණී කියන ටීකාවේදී උනාසේගේ අදහස තමයි උනාසේ මේකට මෙහෙම නම් දෙන්නේ නැහැ පරමත්ත ජාතික කියන උනාසේ කියන්නේ පරමත්ත ජාතික ධර්ම හැබැයි මේවා වෙනම පරමාර්ථ ධර්ම කියලා හඳුන්වන්නට බෑ මේවා එක්තරා අවස්ථාවක් මේවා එක්තරා අවස්ථාවක් දැන් උදාහරණයකට අටුවා ටීකාවල කියන්නේ මේ කර්මයේ තව අවස්ථාවක් තමයි කර්ම ශක්තිය කියන්නේ අනුසය කියන එක තව අවස්ථාවක් හිතේ හටගන්න කෙලෙස් අපිට දකින්න පුළුවන් හටගෙන නිරුද්ධ වුණා. අපි කුසල් කරනකොට අපි ළඟ තියෙන අනුසය නිදාගෙන ඉන්නේ ඒක නැහැ නෙවෙයි ඒක විද්‍යමානයි. නමුත් ඒක අපිට ප්‍රකට නැහැ අර හිතේ හටගන්න නිරුද්ධ වෙන කෙලෙස් ඒ වගේ. කර්මයක් කරා මේ වෙලාව අපි දන්නවා කර්මය හටගෙන නිරුද්ධ වුණා. හැබැයි කර්ම ශක්තිය අපිට ප්‍රකට නැහැ. ඒ නිසා අපි අතීතයේ කරපු කර්ම මොනවද දන්නේ නැත්te අපි කියනවානේ සාමාන්‍ය මොන කර්ම කරලාද අපි දන්නේ නැහැ කියලා. නමුත් මේ කර්ම ශක්තිය අපි ළඟ තියෙනවද නැද්ද? කර්ම ශක්තිය අපි ළඟ තියෙනවා විද්‍යමානයි. ඒ නිසා මේ ධර්ම සමූහය මේවා අපි කියනවා නිදාගෙන නැත සැඟවිච්ච වගේ ධර්ම සමූහයක්. ඒවට කියව පරමත්ත ජාතික. පරමත්ත ජාතික කියන එකේ තේරුම විද්‍ය සැබවින්ම තියෙනවා හැබැයි පරමාර්ථ ධර්ම වගේ හටගෙන නිරුද්ධ වෙන ගතියක් ඒකේ නැහැ කියන එක. එතකොට මේ නිසා ඔන්න කර්මය විපාක දුන්නා ඔන්න භවයේ දිගින් දිගට යනවා. එතකොට අපි මෙතන තවත් මේක දිග්ගැස්සුවොත් එහෙම මෙන්න මේ කියන දැන් මේ භවය අපි දැන් මේ පැත්තට පිටිපස්සට ගියොත් මේ භවයේ යම් ආරම්භයක් තියෙන්නේ පෙයි මේ භවයේ යම් ආරම්භයක් තියෙනවා ඒක නාම රූප පරම්පරාවේ යම් ආරම්භයක් ඒක අපි වෙන පාඩකින් ඇල්ලුවොත් කලින් භවයේ තිබිච්ච චිත්තචෛසික ධර්ම සහ රූප ධර්ම සමූහයක් මේ වගේම පවතිනවා ඒ වෙලාවේ තිබිච්ච ඒ භවයේ ඉතුරු වෙලා තිබිච්ච කර්ම ශක්තිය නිසා තමයි මේ ප්‍රතිසන්දිය අපිට සිද්ධ වෙලා තියෙන්නේ. මේ ප්‍රතිසන්දිය අපිට සිද්ධ වෙලා තියෙන්නේ කලින් භවයේ තිබිච්ච කර්ම ශක්තිය නිසා. ඒ භවයේ මතක තියාගන්න ඕනේ අවිද්‍යා කුෂ්ණා දෙක අප්‍රහීනව තිබ්බ නිසා තමයි කර්ම ශක්තියට පුළුවන් උනේ මේ ප්‍රතිසන්දිය ඇති කරගන්න. මේ භවයේදී කර්ම ශක්තිය අප්‍රහීනව තිබිච්ච අවිද්‍යා තෘෂ්ණා අප්‍රහීනව තිබිච්ච නිසා තමයි කර්මයට පුළුවන් උනේ මේ භවය ඇති කරන්නේ. මේක ඉතාම වැදගත්. මේ තමයි සංසාර ප්‍රවෘත්තිය අපි විස්තර කරන්නේ තේරවාද ක්‍රමේ හැටියට. රූප කියලා කිව්වේ රූප, නා කියලා කිව්වේ නාම. මේ කියන්නේ කරන කර්මය. මේ කර්මය තැන්පත් වෙනවා කෙලෙසයක් ලෙස. ඒ තැන්පත් වෙච්ච කර්මය තමයි විපාකේ ලබා දෙන්නේ. මේ අවිද්‍යා තෘෂ්ණා දෙක අප්‍රහීනව තිබුණොත් තමයි මේක කරන්න පුළුවන්. ඒකට උදාහරණේ තමයි මතක තියාගෙන අපි දන්නවා කර්මක්ෂය කරනවා කියලා අහලා තියෙනවා කර්මක්ෂය කරනවා කර්මක්ෂය කිරීම කියන එක උදාන අට කතාවේ විස්තර කරනවා උදාන අටුවාවේ විස්තර කරනවා මේ කර්මක්ෂය කියන එක අපි තේරුම් ගන්න හොඳ නැහැ මේ කෙලෙස්ෂය කරනවා වගේ කියලා කෙලෙස්ෂය කරනවා කියන්නේ ආලෝකය එනකොට අන්ධකාරය නැති වෙනවා වගේ විද්‍යාව ප්‍රඥාව උපදිනකොට අවිද්‍යාව නැති වෙනවා ඒකට ඉන්න බෑ අවිද්‍යාව දුර වෙනවා අවිද්‍යාව නැති වෙනකොට තෘෂ්ණාව දුර වෙනවා. හැබැයි කර්මයේ තියෙන එක එහෙම නසන්න පුළුවන් එකක් නෙවෙයි. කර්මය නසනවා කියලා කියන්නේ කර්මයට විපාක දීමේ හැකියාව නැති කරන එක. විපාක දීමේ හැකියාව නැති කරන එක. බීජයක තියෙනවා නම් පැලවි පැල ලබා දීමේ තෙත ගතියක්, ඒ තෙත ගතිය ක්ෂය කරනවා වගේ තමයි අවිද්‍යා තෘෂ්ණා දෙක නැති කරාම කර්මයට විපාක දෙන්නට ප්‍රතිසන්දියක් දෙන්නට හැකියාව නැති වෙනවා. හැබැයි කර්ම නැති වුණා නෙවෙයි කර්ම තියනවා කියන්නේ හොඳම සාධකයේ රහතන් වහන්සේ විපාක විඳිනවා. රහතන් වහන්සේ කර්ම නැති වෙන්නේ නැහැ කෙලෙස් නැති කරා කියලා. කර්මක්ෂය කියන එකේ තේරුම මතක තියාගන්න ඕනේ කර්මක්ෂය කරනවා කියලා කියන්නේ ප්‍රධාන වශයෙන් තියෙන කර්මවල ප්‍රතිසන්දි දායක භාවයේ නැතිකම. ඒ කොහොමද ඒක නැති වුනේ? ප්‍රතිසන්දි දායක භාවයේ ආවේ අවිද්‍යාව සහ තෘෂ්ණාව නිසා. ඒක කොහොමද වෙන්නේ ධර්මයේ හැටියට අපි ඒක ඉදිරියේ විස්තර කරන්නේ. මේ පළවෙනි පාඩමේ සියල්ල විස්තර කරන්න අමාරුයි අපිට. ඒක ක්‍රමානුකූල වෙන්න ඕනේ. එතකොට මේ දික්ෂා මේකට ඒ හැකියාව ලැබුණා ඒ නිසා ප්‍රතිසන්දිය ලැබෙනවා. එතකොට අවිද්‍යා තෘෂ්ණා දෙක අරිහත් මාර්ගයෙන් දුරු කර දවසට නැත්නම් මාර්ගඵලවල මාර්ගවලින් දුරු කළාම කර්මයේ තියෙන ප්‍රතිසන්දි ලබා දීමේ හැකියාව නැති වෙලා යනවා. එතකොට අපි කියනවා කර්මක්ෂය කරා කියලා. ඉතින් ඒ නිසා මේක තමයි ඉස්සලාම අපි අඳගන්නට ඕනේ චාට් එක කතාව. ඊළඟට අපි එනවා ඊළඟ කතාවේදී දැන් අපි තවත් පරමාර්ථ ගති ස්වභාව ටිකක් මේකෙම කතා කරනවා. තවත් පරමාර්ථ ගති ස්වභාව ටික. මේ චාට් එකෙන් පොඩි වෙනස්කමක් කරමු. දැන් අපි හිතමු මෙතන අපි ජීවත් වෙනවා කියලා. මේක තමයි දැන් අවස්ථාව. එතකොට දැන් මේක නම් මේ වර්තමාන අවස්ථාව මේ නාම රූපය පහළ වෙලාද?
නෑ. හැබැයි මේ දහම රූපය පහළ වෙන්නට නැද්ද? නියමිත නැද්ද? නියමිතයි. කොච්චරද කියලා අපිට එකපාර කියන්න බැරි වෙයි. නමුත් මේ නාම රූපය අනාගතේ පහළ වෙන්නට නියමිතයි. මොකද හේතුව අපි ජීවත් වෙනවනේ අපේ කර්මයේ තියෙන තාක්කල් හෝ නැත්නම් මේ බාහිර සාධක අපිට උදව් කරන තාක්කල් අපි ජීවත් වෙනවා. ඒ නිසා නාම රූප ධර්මයෝ තව තව ඉදිරියට හටගන්නවා. මම මේ කඩේර වලින් අඳින්න හේතුව තමයි මේවා තාම හටගෙන නැහැ. හැබැයි හටගන්නට නියමිතයි කියන එකයි මේ අදහස් කළේ. දැන් අපි ගත්තොත් එහෙම මේ භවෙන් එහාට තියෙන නාම රූප ගැන මොකද අපි හිතන්නේ? දැන් අපි මේ අවස්ථාවෙ ඉන්නේ. දැන් අපි තම තමන් ගැන හිතුවොත් අපි ළඟ කර්ම නැද්ද? තියෙනවා. අපි ළඟ කෙලෙස් නැද්ද? තියෙනවා. එහෙමනම් අපි මේ වෙලාවේ අපි තීරණය කරොත් අපේ ඊළඟ භවයේ නාම රූපයන්ගෙන් අපි මිදිලාද නැද්ද? මිදී නැත. මොකද හේතුව කර්මය තියෙන තාක්කල්, කෙලෙසිය තියෙන තාක්කල් අපි ඒ දුකෙන් අනාගත භවයේ ඉඳ තියෙන අපාය ආදී නැත්තම් සංසාරික දුකෙන් අපි මිදිලා නැහැ. ඒ හට ගන්නට තියෙනවා නාම රූප සමූහයක්. අපි ඒකයි කියන්නේ ඉක්මනට උත්සාහවත් වුනේ නැත්තම් මේ අනවරාග සංසාරයේ කෙලවරක් නැතුව දුක් විඳින්න වෙනවා කියලා අපි කියන්නේ. අපි උදේට කියන්නේ මරණ භය ඇති කරගන්න. මරණ භය කියන එක ඇති කරගන්නවා කියන්නේ මේ ජීවිතයේ මරණ භය නෙමෙයි. මොකද මේ ජීවිතයේ ඕන කෙනෙක් මැරෙනවා. ඒක රහත් තුනත් මැරෙනවා. අපි නිවන් දැක්කේ නැත්තම් අනන්ත සංසාරේ නැවත කල්ප කෝටි ගණන් මැරෙන්නට සිද්ධ වෙනවා. ඒ නිසා අපි මේ එන්නට තියෙනා වූ ජාති ජරා ව්‍යාධි මරණ දුක් වලින් අපි මිදෙන්නට උත්සාහවත්. ඒ නිසා මේ නාම රූප දෙකෙන් අපි මිදිලා නැහැ නාම රූප පරම්පරාවලින්. ඉතින් මේ වැදගත් කරුණක් අපි කියන්නට. මේ කර්ම ශක්තිය තියෙනකොට මේකෙන් නාම රූපෙ උපදින්නට නියමිතයි කෙලස් තියෙන නිසා. මේ කතාවේදී බුදුරජාණන් වහන්සේගේ නකසික සූත්‍ර දේශනාව අනුව අපිට පැහැදිලි මේ පැමිණෙන්නේ දැන් බුදුරජාණන් වහන්සේ කියනවානේ සෝවාන් ආර්යයන් වහන්සේ මිදිච්ච දුක සහ ඔහුට ඉතිරි වෙච්ච දුක අහලා ඇතින්. මහා පෘථවියේ පස් වගේ තමයි මිදිච්ච දුක. ඉතිරි වෙච්ච දුක හරියට නියපිලට ආව පස් ටිකක් වගේ. ඒකෙන් හේතුව ඒකේ නොකිය කියනවානේ පෘතුග්ජනයා මහා පෘථවියේ පස් වගේ දුකක් හා බැඳිලා ඉන්නවා කියන. අපි ඒ දුකට උරුමයි. බුද්ධ දේශනාවේ හැටින මතක තියාගන්න මේ උපදින්නට තියෙන දුක පරමාර්ථ ගතියක් ලෙස අපි හඳුන්වනවා. මේකෙන් අපි මිදිලා නැහැ. මේ ධර්මවලට කියනවා අනුප්පන්න ධර්ම කියලා. අනුප්පන්න ධර්ම කියන එකේ තේරුම තමයි හේතුව තියෙනකොට හොඳට මේක අහන්න. හේතුව තියෙනකොට ඵලය තාම ඇවිල්ලා නැහැ. දැන් මේ දුක ඉපදිලාද දැන්? මේ නාම රූපේ ඉපදිලාද? ඒ නාම රූප ඉපදිලා නැහැ. හැබැයි අපි ඒකෙන් මිදිලාද? නැහැ. අපි ඒකට නියමයි, උරුමයි. එහෙමනම් හේතුව ඇති කල්හි ඵලය හටගෙන නැති උනත් හේතුව ඇති නිසා ඵලය උපදින්නට නියමිත නිසා හේතුව විද්‍යමාන නිසා ඵලය උපදින්නට නියමිත නිසා ඒ දුකෙන් අප මිදී නැහැ කියන එක බුද්ධ දේශනාව. ඒ නිසායි බුදුරජාණන් කියන්නේ ඔබලා දුකෙන් මිදී නැත මහණින් තාම. ඒකෙන් මිදෙන්න උත්සාහවත් වෙන්න. ඒ තියෙන දුක නැති බවක් නෙවෙයි අපිට සාමාන්‍යයෙන් කියන කෙනාට හිතෙන්න පුළුවන්. ඉතින් තාම ඉපදිලා නැහැ නේ ස්වාමීන් වහන්සේක අනාගත දුකක් නේ. ඒක තාම නැහැනේ. නෑ බුද්ධදේ බුදුරයන් වහන්සේගේ අදහස. ඒක ටික ගැඹුරෙන් හිතුවම තේරෙනවා අපිට. බුදුරයන් වහන්සේගේ අදහස මේක එන්නට නියමිතයි ඔබට. ඔබ මේකේ මිදී නැහැ. ඒ නිසා මේවත් පරමාර්ථ කියන ස්වභාව කොටසට වැටෙනවා. ඒ වගේ වර්ම අපේ රේරුකාණේ චන්දවිමල ස්වාමීන් වහන්සේ හඳුන්වන්නේ අඤ්‍යතර ධර්ම නියාම ධාතුවක්. පැමිණෙන්නට තියෙන දුක අඤ්‍යතර ධර්ම නියාම ධාතුවක්. ඒ දුකෙන් අත මිදීම තමයි නිවන කියලා කියන්නේ. මේ දුක කියන එක වැටහෙන්නට පටන් ගන්නවා උදේවය ඥානය ප්‍රගුණ කරන අවස්ථාවේ පටන්. උදේවය ඥානයේදී අපි මනසිකාර කරන්නට ඕනේ අවිද්‍යාය උප්පාදා රූපස්ස උප්පාදෝ. අවිද්‍යාය නිරෝධා රූපස්ස නිරෝධෝ. මේක නැවත නැවත මනසිකාර කළ යුතුයි. ඒ වෙලාවේ අපේ හිතට වැටහෙන්නට පටන් ගන්නවා අපි ළඟට එන්න තියෙනා වූ දුක. බයතුපත්ඨාන ඥානෙදි විශේෂයෙන් වැටහෙන්නේ මේ දුක. බය වෙන්නේ ඒකනේ. බය වෙන්නේ මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම සංස්කාරයෝම නම් සසර නැවත නැවත එන්න තියෙන්නේ කියලා මහා භයක් උපදිනවා හිතට. ඒ නිසා විදර්ශනා වඩන යෝගියාට ඊටාම වැදගත් මේ අනුප්පන්න ධර්මයෝ වැටහෙනවා කියන එක තේරෙනවා කියන එක. ඒක දිට්ඨි විසුද්ධිය ආදී අවස්ථාවලදී ඒතරම් වැටහෙන්නේ නෑ. මේක උදේවය ඥාණයෙන් එහාට සංකා විතරණ විසුද්ධියේදී යම් පමණකට වැටහෙනවා. උදේවය ඥාණයෙන් එහාට විශේෂ වශයෙන් මේක වැටහෙනවා. බය ආදීනව නිබ්බිදා උපදින්නම මෙන්න මේ එන්න තියෙනා වූ දුක ගැනමයි. මොකද එන්නට තියෙන දුකක් අනිත්‍යනම් දුකනම් අනාත්මනම් මේක ඉඳලා තේරුමක් නැහැ කියන හැඟීම තමයි උපදී. ඒ නිසා මේ අනුප්පන්න ධර්ම කියන ඒවත් අවිද්‍යමාන දෙයක් නෙවෙයි.
ඒවත් පරමාර්ථ වශයෙන් विद्यමානයි. නමුත් ඒවා වල නැහැ අර කියපු දැන් මේ පරමාර්ථ ධර්ම වල අපිට තියෙනවා මේ ඉපදෙනවා බිඳෙන බති අපි දකින්න පුළුවන්. අනුප්පන්න ධර්ම වල තියෙන්නේ උපදින්නට හැකියාව සහිත බවක්. පොසිබිලිටියක් අපි කියන ඉංග්‍රීසියෙන්. ඒ කියන්නේ ඒක උපදින්නට සුදුසුයි. දැන් උපදින්නට નિયમિત බවක් ඒක තියෙනවා. ඒ નિયમિત බව නිසා ඒ ධර්ම වලින් මිදී නැහැ. ඒවට කියනවා අනුප්පන්න ධර්ම කියලා. ඒ නිසා දැන් අපි කොටස් තුනක් ඉගෙන ගත්තා පරමාර්ථ වල පරමාර්ථ ධර්ම පරමාර්ථ ජාතික ධර්ම අනුප්පන්න ධර්ම. පරමාර්ථ ධර්ම කියලා කියන්නේ ඉපදෙන බිඳෙන ධර්මයෝ. පරමාර්ථ ජාතික කියලා කියන්නේ ඒකයි ඉපදීම් බිඳීම් මෙහෙම පෙන්눔 කරන්න බැරි ධර්මයෝ. මේවා හැබැයි වෙනම ධර්ම නෙවෙයි. මේවත් ගති ස්වභාවයක්. මේක මම විශේෂයෙන් විස්තර කරන්න. අනුප්පන්න ධර්ම කියලා කියන්නේ උපදින්නට નિયમિત ධර්මයෝ. උපදින්නට નિયમિત ධර්මයෝ. එතකොට මේ වගේ පරමාර්ථ කතාවේ අපිට ප්‍රධාන වශයෙන් ධර්ම තුනක් අපිට හමු වෙනවා. පරමාර්ථ ධර්ම කියන මාතෘකාව, පරමාර්ථ ජාතික කියන මාතෘකාව. පරමාර්ථ ජාතික කියලා කිව්වේ කර්ම කෙලෙස් වගේ අර ශක්ති වශයෙන් ඉතිරි වෙලා තිනවා කියලා අපිට කියන්න පුළුවන්. අපි ළඟ පසුපස් වෙනවා කියලා නේද? අනුප්පන්න කියලා කියන්නේ අපි මිදිලා නැහැ මේ ධර්ම වලින්. අපි මේ ධර්ම වලින් මිදී නැහැ කියන එකයි මේ අනුප්පන්න ධර්ම වලින් අදහස් කරන්නේ. එන්නට නියමිත ධර්ම. එන්නට නියමිත ධර්ම. ඒ අනුප්පන්න ධර්ම කොටස් දෙකක් මෙතන තියෙනවා. අපි ඒක තවත් විස්තර කරගත්තොත් මොකද ඉදිරියේ දැන් මේ අවසාන රූප සටහන්ට එනකොට පොඩි වෙනස්කමක් තියෙනවා. ඊළඟ රූප සටහනෙන් අවසන් වෙනවා අපේ දේශනාව. මෙතන තියෙන අනුප්පන්න වර්ග ධර්ම දෙකක්. මේ ජීවිතයේ ඉදිරියේ ඉන්නට තියෙන අනුප්පන්න ධර්මයෝ සහ ඊළඟ භවයෙන් එහාට එන්නට තියෙන අනුප්පන්න ධර්මයෝ. මේක තමයි මේ තියෙන කොටස් දෙක. එතකොට දැන් අපි දැන් දන්නවා නාම රූපයන්ගේ පැවැත්ම කියන එක දුකක්. ඒක තමයි දුක ඇත්තටම. බුදුරජාණන් වහන්සේගේ දේශනාව හැටියට මේ නාම රූපය තමයි. ඒකට හේතුව මේ නාම රූප ධර්මය සත්‍යයේ පුද්ගලයේ කාත්මයක් නෙවෙයි. ඒවා ඇති වෙලා නිරුද්ධ වෙනවා. ඒ නිසා ඒ ධර්ම પરම්පරාව සැබවින්ම දුකක් එක ප්‍රශ්නයක්. එතකොට මොකද්ද කරන්නේ? දැන් මේකේ හැටියට අපි මොකද්ද කළ යුතු වන්නේ? දැන් මේ දුක දැන් මේ පහළ වෙච්ච දුකෙන් කරන්න දෙයක් නැහැ. ඉපදුනානේ දැන් මේ දුක විඳින්නම වෙනවා. රහතන් වහන්සේත් මේ කන්ද පරිහරණ දුක කරන්නට ඕන. දැන් අපිට කරන්නට තියෙන එකම දේ තමයි නැවත කර්මයකින් මෙන්න මේ කියන කර්මයට මේ කියන මේ ඉපැත්ම සිද්ධ කර දෙන එක අපි වළක්වන්නට ඕන. ඒක වැළක්වුවොත් එහෙම මේ දුක ඇති වෙන්නේ නැහැ. අපි මේ අනවරාග සංසාරයේ දුකෙන් අපි අත මිදෙනවා. එතකොට මෙන්න මේ කර්මය මේක නැවැත්වීම සඳහා කර්මයට මේ විපාකය ලබා ගැනීම වැළැක්වීමට අපිට කර්මය නැති කරන්නට ඕනේ. කර්මය එකපාර නැති කරන්නට බෑ. ඒ සඳහා අපි කරන්නට ඕනේ කෙලෙස් ධර්ම නැති කරන එක. තෘෂ්ණාව නැති කරන්නට ඕනේ. තෘෂ්ණාව නැති කරන්නට අවිද්‍යාව නැති කරන්නට ඕනේ. අවිද්‍යා තෘෂ්ණා දෙකම නැති වෙනකොට කර්මය නැති වෙනවා. මෙතන සමහරවිට හිතෙන්න පුළුවන් අවිද්‍යාව තෘෂ්ණාව කර්මයේද කියලා. නෑ. තේරවාදයේ හැටියට අවිද්‍යාවයි තෘෂ්ණාවයි දෙකම කර්මයට දායකත්වයේ දරනවා. විශේෂයෙන්ම අවිද්‍යාව දායකත්වයේ දරන්නේ කර්මයේ රැස්වීමට, තෘෂ්ණාව දායකත්වයේ දරනවා කර්මයේ ප්‍රතිසන්දි විපාක දිගින් දිගට ලබා දීම. අවිද්‍යාවයි තෘෂ්ණාවයි දෙකේම දායකත්වයෙන් තමයි කර්මය විපාක ලබා දෙන්නේ. කර්මය රැස් වෙන්නට ප්‍රධානම හේතුව අවිද්‍යාව. ඒ නිසා ඒ කියුවේ අවිද්‍යා පච්චය සංඛාරා කියලා. කර්මයේ තියෙන විපාක ලබා දෙන භව ඇති වෙන්නේ තෘෂ්ණාවේ බලපෑම නිසා. තෘෂ්ණාවට අවශ්‍ය විදිහටයි කර්මය විපාක දෙන්නේ. ඒකට හේතුව තෘෂ්ණාවට ඕනේ තව තව ලබා දෙන එකනේ කර්මයෙන් කරන්නේ. ඇයි තව තව ජීවිත ලබා දෙනවා? එනිසා ඒක ගැඹුරු දාර්ශනික කතාවක්. ඒකට එන්නට කලින් මේ අවිද්‍යා තෘෂ්ණා දෙන්නම කර්මයට දායකත්වයේ දරනවා. ඒක දුරු කරනකොට කර්මයට බැරි වෙනවා විපාකේ ලබා. එහෙනම් අපි කරන්නට ඕනේ මේ දෙකෙන් ගත්තට පස්සේ දෙකම කර්මයට දායකත්වයේ දරුවට මේ දෙන්නගෙන් තෘෂ්ණාව තියෙන්නේ අවිද්‍යාව තියෙන තාක්කල්. තෘෂ්ණාව කියලා කියන්නේ කැමැත්තනේ භවයට. ඇයි ඒ භවයට කැමැත්ත ආවේ? භවයේ හැටි දන්නේ නැති නිසා. එහෙනම් භවයේ හැටි හරියට දැනගත්ත ගමන් තෘෂ්ණාව නැති වෙනවා. අවිද්‍යා තෘෂ්ණා දෙන්නම නැති වෙච්ච ගමන් කර්මය නැති වෙනවා. එහෙනම් අපි කරන්නට ඕනේ විදර්ශනා භාවනා වඩලා අවිද්‍යාව අපි දුරු කරනවා. අවිද්‍යාව දුරු කරනකොට මොකද වෙන්නේ? ඒ එක්කම තෘෂ්ණාවත් නැති වෙනවා. තෘෂ්ණාව නැති වෙනකොට කර්මයට විපාක දීමේ හැකියාව නැති වෙලා යනවා. කර්මය නැති වෙනවා නෙවෙයි, කර්මයට විපාක දීමේ හැකියාව නැති වෙලා. කර්මයට විපාක දීමේ හැකියාව නැති වෙනකොට මෙන්න මේ උපදින්නට තියෙන දුකට මොකද වෙන්නේ? ඒ දුක උපදින්නට කලින්ම ඒ දුක නැති වෙලා යනවා. ඒ දුක නැති වෙනවා. ඒ දුක නැති වෙනවා කියලා කියන්නේ ඒ දුක අපි නිකන් ඉරේ මකන දැම්මොත් මේ අනුප්පන්න ධර්මය නැති වෙනකොට
අන්න අපි දුකෙන් මිදීමටපත් වෙනවා ඒ මිදීමට අපි කියනවා නිර්වාණ ධාතුව ඒ කියන්නේ ඒ මිදීමට අපි අදහස් කරනවා නිර්වාණ ධාතුව සැමිනෙන්නට තියෙනා වූ දුක්ඛ ස්කන්ධයෙන් මිදීම තමයි නිර්වාණ ධාතුව කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ නිර්වාණ ධාතුව හිස් දෙයක්ද ඇයි මේකට නිර්වාණ ධාතුව මෙහෙම එකපාරට කිව්වේ ඒකට හේතුව තමයි ඒක අපි දීර්ඝව විස්තර කරන්න ඕනේ පස්සේ වෙලාවක බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් තියෙනවා මහණෙනි ලෝකේ පවතින්නේ දුක සහ දුක්ඛ නිරෝධයයි ඒක හරියට උදාහරණයකට රේරුකාණී ස්වාමීන් වහන්සේලා දෙන්නේ මේසයක් උඩ රෙද්දක් දාලා තියෙනකොට රෙද්ද ඉවත් කරනකොට මේසේ මතුවන්නාසේ පැමිණෙන්නට තියෙනා වූ දුක නැති වෙනකොට විද්‍යමාන වෙන ඉතිරි ධාතුව ඉතිරි ස්ටේට් එක ඉතිරි අවස්ථාව වෙන නිර්වාණ ධාතුව මතුවීමක් සිද්ධ වෙනවා එනිසා තමයි මේක මකනකොට මම නිර්වාණ ධාතුව කියලා බය නැතුව ලියන්නේ. ඒකට අපි වෙනම මාතෘකාවක් ගන්නට ඕනේ නිර්වාණය කියන පාඩමේ කොහොමද මේක විද්‍යමාන ධර්මයක් වෙන්නේ කියලා. එතකොට මේ විදිහට මේ අවිද්‍යා තෘෂ්ණා නැති වෙනකොට කර්මයේ හැකියාව නැති වෙලා අන්න උපදින්නට තිබිච්ච ධර්මය නිරුද්ධ වෙනවා. ඒ නිරුද්ධ භාවය ඒ අවස්ථාවට කියනවා නිර්වාණ ධාතුව. මෙතන අනුප්පන්න ධර්මයෝ ඉතිරි වෙනවා. මොකද තව රහත් වුණත් මේ ජීවිතයේ ඉදිරියට යන්නට තියෙනවා. මෙතන සමහර ධර්මයෝ නිරුද්ධ වෙනවා. ඒක මට අඳින්න ගියොත් මේ චිත්‍රය තව සංකීර්ණ වෙනවා. මෙතන සමහර කෙලෙස් ධර්ම ටිකක් නිරුද්ධ වෙනවා. සමහර ඒ කෙලෙස් නිසා හටගන්නට තියෙන චිත්තජ රූප ටිකක් සමහර රූප ටිකක් නිරුද්ධ වෙනවා. ඒකටත් අපි සාමාන්‍යයෙන් ඒ කෙලෙස් වල නිරෝධයටත් නිර්වාණ ධාතුව කියලා කියනවා. ඒක අඳින්නට ගියොත් තවත් සංකීර්ණ වෙන නිසා මෙතන මම ඒක අඳින්නට යන්නේ නැහැ. එතන මේ තමයි සාමාන්‍යයෙන් අපේ සාංශාරික පැවැත්ම. පළවෙනි රූප සතහණයෙන් අපි පෙන්නවා සසර කොහොමද දිගින් දිගට යන්නේ කියලා. දෙවෙනි රූප සතහණේදී දැන් කියන අවස්ථාව අරගෙන අපි පෙන්නවා ඉදිරියට පවතින්නට තියෙනා වූ දුක පවතින ආකාරය. අනුප්පන්න ධර්ම. ඊළඟට මේ අවිද්‍යා තෘෂ්ණා කර්මයන් සේවෙනකොට ඒ දුක නිරුද්ධ වෙලා නිර්වාණයට පැමිණෙනවා කියන අවස්ථාව පැහැදිලි කරනවා. එතකොට මෙන්න මේ ටික තමයි අපි ඉදිරියේදී කතා කරන්නට යන්නේ. මෙන්න මේ එක චිත්‍රයකට ගත්ත මාතෘකාව. මොනවාද පරමාර්ථ ධර්ම වශයෙන් චිත්ත චෛසික රූප ධර්මයෝ වෙන වෙනම අපි අරගෙන කතා කරමු. මොනවාද ඒවයි කෘත්‍ය මොනවාද ඒවයි ලක්ෂණ ඒවයි යෙදීම් කෙසේද? රූප ධර්මයට වෙනම විශේෂයෙන් අපි කතා කරමු. ඊළඟට මේ කර්මය කියන එක රැස් වෙනකොට කර්මය කියන්නේ මොකද්ද? කර්මයේ කෘත්‍යම් මොනවාද කියන එක විශේෂයෙන් කතා කරමු. මේ අවිද්‍යා තෘෂ්ණා දෙන්න කෙසේද මේ භව පරම්පරාව ඉදිරියට ගෙන යන්නේ කර්මයට අනුබල දෙදී කියන එක අපි වෙනම කතා කරමු. ඊළඟට මේ අනුප්පන්න ධර්ම පැමිණෙන්න තියෙනා වූ දුක ගැන ඒ වගේම මේ පරමත්ත ජාතික අවස්ථාව ගැන ඒ වගේම නිර්වාණ ධාතුව ගැන කොහොමද විද්‍යාව ඇති වෙනකොට අවිද්‍යාව දුර වෙනවා කියලා කියන්නේ කෙසේද? ඒ විද්‍යාව ටිකෙන් ටික වර්ධනය කරගන්නවා යනු කුමක්ද? ඒ වගේ මෙන්න මේ කියන මාතෘකා විශේෂයෙන් අපි කතා කළ යුතුයි. ඒ වගේ ඉදිරියේදී අපි ඒ වගේ මාතෘකා රාශියක් දැන් විශේෂයෙන් නාම ධර්ම කතා කරනකොට නාම ධර්මයන්ගේ අරමුණ කොහොමද? කොහොමද ඒ අරමුණ අපි තේරුම් ගන්නෙ? සාරම්මන භාවයේ මේ වගේ මාතෘකා අපි ගැඹුරු මාතෘකා රාශියක් අපි ඉදිරියේදී කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ තුලින් අවසානයේදී මේ පාඩම් මාලාව අපි සකස් කරන්නේ ඒ දැනුම පදනම් කරගෙන අපේ ථේරවාද ශාසනයේ සීන විදර්ශනා භාවනාව කොහොමද අපි අනුපිළිවෙලින් තේරුම් ගන්නේ අරිහත්ත්වයේ දක්කා කියන එක තමයි අපි එකෙන් කියන්නට බලාපොරොත්තු වෙන්නේ.